අයිබෝුවන් සුභ සන්ධාවක් දවේ උු සුම්ම සිදුවීමම එකොට ඔට කියන ස්වාධීනරෝපාන රාත්‍ර හය ප්‍රධාන පුවත්විකාශය සමගින් මම අරුණජයකොටේ. බම යුගන්තිකංකානා භාරච්වයේ ප්‍රථමයෙන් දවසුන් සුම් කළ ප්‍රෝතේසිරස්ථන. නෙල්ටාවේ ආසාධිතියන් දහ අටට නගිත්දී අදත් දෛනික කරෝනාාපකුරට එක්දහස් දෙසිය පනස්සකක්. ලංකාවෙන් එලියට මුදල්ලැවීම පාලනයට මහබැංක්වෙන් නවනීති. කාාවනික පෝරවෑයම සාර්ථක කරගන්න එක්සත් ජාතීන්ගෙනුත් සහය. කොටස් වෙළඳ පලට ගිය වරාය නගරය. ජපානයේ නායාමකින් විස්සක් අතුරුදාන්. ල්ා ප්‍රේදය ආසාධනය වෙලා අධනය හඳුනා ගත් දහතුන් දෙෙනත් සමඟ සමස්ත ඩෙල්ටා ආසාධතියන් සංඛ්‍යාව දහ අටදක්වා ඉහිළගියා. ඒවගේම යුගන්ති අදදිනේත් කොරන ආසාධතියන් එක්දහස් දෙසය පනස් එක් දෙනකු මෙරටින් හඳුනා ගැනනා. ඔවරන කොරන අවරස් ප්‍රබේදය පිළිබඳව නවතම පරීක්ෂණ වාර්තාව අදාළ පීක්ෂණ සිදු කළ කන්ටයිම විසින් සෞඛ්‍යමමාත්‍යංශව ලකම්වරයාාවිත භාරතීමත් අදසිත වනා. ට ොවිD් ප්‍රේද සාධනය වූ තවත් පුද්ගලින් දහතුන් දෙෙකු හඳතුනාග නැති බවල් ශ්‍රීජවර්ධන පුර්‍රවිශ්වවිද්‍යාලයේ, ආසාත්මිතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල්ල ජෛවවිද්‍යායතනය සඳහන් කරනවා. එම ආසාධතින් හඳුරාගෙන තිබෙන්නේ කොළඹ මාතර ගල්ල සහත්‍රකුණ මලයන දශ්‍රික් වලින්. බීට පෙනසිදු කළ පරෙක්ෂණවලදි ඩෙල්ටා ප්‍රබේදේ ආසාධිනේ වූ පුද්ගලින් පස් දෙනෙක හඳුනා කැනුනා. එනුහමරටින් හඳරාගෙනැති, ඩෙල්ට ප්‍රේදේ ආසාධිනය වූ සමස්ත සංඛ්‍යාව දහාටක්. අදිදවසේ ආසාධතින් එත් දහස් දෙසේ පනස් එක් දෙෙකු වාර්තා වූ අතර, ඒ අනුව මේ දක්වා මෙරැටින් වාර්තාවන සමස්ත කරුණ ආසාධිතින් සංඛ්‍යාව, දෙලක්ෂ හැට හතර දහස් හතලෙසයක්. විසින මදහස් හාරිසිය අනු පස් දෙනෙු, රෝහල්වල සහ අතරමැදිි ප්‍රතිකාර ම අධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබනවා. එත් දහස් අටසේ පනස්තුන් දෙනෙකු, අද තිනේ සොයි ලබි මත් සමඟ සුවයි ලැබූ සමස්ත සංඛ්‍යාව දෙලක්ෂ තිස්ෙක් දහස්තුන්සේ අනු හතරක් දක්වා ඉහලකයා. සෞඛ්‍ය සේවා අධ්‍යයක්ක්ෂ ජනඩරල්වරයා ඊ හිති නේතහවුරු කළ කොවි් ආසාධිත මරණැති සතරක් අදති නේවාර්තා කෙරුණා. වයිස අවුරදු හැටට වැනි පුද්ගලින් විසියට දෙනෙකු ඒ අතරවනවා. වයිස අවුරදු තියහත් පනස් නවයත් අතර පුද්ගලින් හයදෙනෙකුද මියකොස් ඇති මවයි සෞඛ සේවා අධ්‍යක්ෂ ජනඩල්වරයාත හවුරු කළේ. එ සමඟ සමස්ත කරුණා මරණ සංඛ්‍යාව තුන්දහස් එකසය අනු එකක් දක්වා ඉහැලකයා. මේත කොවි 1919 ප්‍රශක්තිය කඩ වැඩසරහන ඇරතේ ඇස්රෝ සනිකාොවිශිල්් එන්නනතේ පළම මාත්‍රාව, නවලක්ෂ විසි පන්දහස් දෙේය හතලිස් දෙෙනෙකුට ලබාදී තිබෙනවා. දෙවන මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව, තු ලක්ෂයා අසූතුන් දහස්තුන්සේ විසි නවයක් සයිනෆෝම් එන්නතේ පළම මාත්‍රාව, දහට ලක්ෂ හත්තේ හයිදහස් දෙසේ අනුත්තුන් දෙෙනෙකුට ලබාති ඇති අතර. එහි දෙවන මාත්‍රාව ක්ෂ අට දහත්සේ හතලස්තුදනෙකුට බාදේ තිබෙනවා ස්පඩ්නික් එන්නතේ පළමු මත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව, එක් ලක්ෂ දහතර දහස් හත්සේ අනුව පහක්. දහත්‍ර දහ හරසේ විසිහත්වෙනකුට දෙවන මාත්‍රාව ලබාදේ තිබෙනවා. රෝහල් වලතිී කොරුණනා මර්ධන එන්නත ලබාදීමේ වැඩස්්‍රහණ අයටතේ රේච්ේ ආරයා ලම රෝහලයිදී එන්නත් ලබාදීම අදති නේත්සිදු කරුණේ ශාන්ත ලූකස්නයවස්ථානයේදී. පළමු මාත්‍රාව ලබාගත් පිරිස්සඳහා දෙවන මත්‍රාව ලබාදීමම මෙහිදී සිදදු කෙරුුණා. ල ික්ක රද සයි ෆෝම් පලමු මාත්‍රාව ලබාගත් ඕනෑම අයකුට දෙවන මාත්‍රාව රිචවයාරයයා ලම රෝහලේ එන්නත් කන්න මධ්‍යස්ථන ලබාගත හැකි බව. එම රෝහලේ නියෝජාධ්‍යක්ෂ වෛද්‍ය සතුෂිත සේනපතිම හතා පවසනවා. අපි පහුගේ ්‍රහස්වතින්ද එන්නම් අවරුදු හැට වැඩි ජනතාව වෙනුවෙන් සයිනෆාන් එන්න එෙහි පළමසාහ දෙවනි මාත්‍ර ලබා දෙනවා ඒ සඳහා අපගේ වෙෙබසයි්ගේ වෙනමම කොටසක් තිබෙනවා ඒක අපි රෙජිස්ට කල්ලා පිළිවෙලට කාය වංකල්ල දීලා ඒ ගොල්ලන්ට එන්න කියලා අපේ බේත විදදින්න. පට දනු දීලා ති පල ඩ ැගහ ඩෝස එකක අපිට ලබා දෙන්න කියලා ොද නතාව ඩි සං්‍යාවක් එන්නත් කරය කර ැනීම මේ අස්ථාව මුූලි ්‍රම පයක් ද ො දිස් ික් ඇතු තර ේය කරන්න. සේවේ වෘර්තිය එල්ලිම් ලබාදනකොට සෞඛ සෙවේ පරිපූරක සහ අතුරු වෛ්‍ය වෘතීන් දහත් තුනකට ආසාධාරණයක් වෙලා තියෙනවා කියලා. අතුරු වෛද්‍ය ඒකා බද්ධ පෙරමුණේ සභහපති උපල් රෝහණ මහතා පවසනවා. ඊට විරෝධය පල කරන්න එම වෘතිය සමිති අද පෙරවරු අටේ සිට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කෙරුවා. මෙ තර ජනාතිපති ගෝටාාවේ රාජපක්ෂිමතිතුමා සහ රාච්චු සේවා එක්සත් හෙද සංග මේ පැවත් වූ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් විදියට අදු දැස්සන හදේ සිට ෘතිය ක්‍රාමාර්ගයෙන් ඉවත්වීමට හෙද සගම් කටයවුතු කලා. රට්‍රදහන හෙදවෘතිය සමති වන රාජසේවා එක්සත් හෙද සංගමය රජයේ හෙදනලද හරන්ගේ සංගමසා සමස්තලංකා හෙද සංගමය ඒකා බද්ධව පසුගේදින දෙක තුළ. අසනිපනිවාඩ වාර්තාකිමේ ෘතිය ක්‍රයාාමාර්ගකට ලබඹ සිටිය මෙහේතුවෙන් රහල්ල කටයේතුවනට දඩි බල පැම්මල්ල වන. අනතුර රාජේවාක්ත් හද සංගම ෞක බලධහරින් සහ ජනාධපති ෝටා රාජ් පක්ෂ ැතු තර විශේෂසාකච්චාවක් ඒයේ පැවැත්වන. එහිද සංගම ඉල්ලීම් හතෙන් පහකටම එම අවස්ථාවේදීම විසඳම් ලබාදීමට ජනාධිහිපතිතුමා කටයුතු කළ සෙසු ඉල්ලීම් දෙකට ඉදිරි අයිවාෑදී විසදුම් ලාදන නවටයි ජනාධිහිපතිතුමා එකඟතාව පල කළ. එයනුව හෙද වෘතිය සමිති ඒ බදධව ආරම්භල වෘත්තිය ක්‍රියා මාර්ගය අද පෙරවරු හතට අවසන්කරුණා. කොළඹ ජාතිකරෝහ ඇතුළු වේන ෙසුරහල්වටේතුද සාමානි පරිදි ආරම්භ කෙරුණා. අතර හෙදේ ෘත්තිය එඉල්ලම් සඳහා විසඳදුම් ලබාදීමේදී සෞඛ්‍ය සේවේ පරිපූරක සහ තුවයිෛදි වෘතින් දහත්තුුණනකට, අසාධහරයක් සිදුව ඇති බව පපසමින්. අතුරවෛ්‍ය ඒ බද්ධ පෙරමුණ අද පෙරවුරු අටේ සිට වැඩවර්නයක් අරම්භ කලා. සෞඛ්‍ය අමාත්‍යංශයට බැරිවෙලා තියෙනවා. ෞඛ්‍ය අමාත්‍යාංශයේ පැත්තෙෙන් ඊට සමාන්තරව අනිකුත් සේවාවන්ට මොකක්දවෙන්න කියලා කියන්න. මෙම ඉල්ලීම්වල සමාන්තරව සිද්ධ වෙන ක්‍රියාවලිය සහ සමාන්තරව සිද්ධ වියයුතු අනිත් සේවාවන්ට තියවෙන ගැටලු. යැන මතු රීම හැකියාවක් තියෙනවා කියලා අප හිතානිතැනවා පටි ස්ත්‍රයික්ක හෙමින් මේලට රජය මොනට පටියුුණදකර හිතාකණඩ ැති ඇව ස්ට්‍රයික් ස්ටයික් දන්න බේද දෙන්න බේත් පෙචනනා බොන්ඩ් බේදදාගෙන යනවා මි බේද දෙන්න ඇල්ලු දන් අපි පිටිින් ගණඩ තමයි වෙන්න ද පිටි නැත්තන් කවුද මත්‍ය දෙන්නේ න <San> . ජන සක පක්කවරුන්දම ෘතිය ක්‍රියමාර්ග ටෙල්ලම සිටීම හත්තුවන්. එන්නත් කරන වැඩ පිලිබලටද ැඩිබාහල්ලබන. මේ ෘතීන් අතර එකවෘතියකට වෙනස් විදිහට උසස්වීම පටිපාටියයක් හෝ සේවාවාර්ගි කරනයක් ලබාදුන්නත් තනිකුත්පුෘතිීන් වල තියන සමබරතාව ගිලිහියනඒගේ මනිකුත් වෘතිකන්ට අසාධාරණයක් සිද්ධනක්. මේ සියල්ලම සලකා අබලලා දීර්ග සාකච්ඡාවකින් පස්සේ අදදිනයදී. සියලූම රාජකල්ලු නිවත්තී සිටින්න තීණය කර ඒගේම සඳදාධනී දලා අ කණ්ඩ වැඩවර්ජනයක් කර යන්න තීණය කර. කෙේ වෙතත් යුදහමුදාාව ඇතුළු ආරක්ෂකංශවල සහ ඇතිව එන්නත් කරන වැඩටහන ක්‍රියත්මක කෙරුණා. පිළියන්දල දොලේකන්ද ප්‍රදේශයේ අද දිනේ එන්නත් කරන කටයතු සිදු කෙරුණේ. යුද හමුදාවහ ගුවන් හමුදාව දෙක් පයි. මහජනෞඛ්‍ය පරීක්ෂකවරුන් එම කටයතුලින් ඉවත්වීමත් සමඟ, ජනතාව අපහසුතාවට පත්වීම වැලක්වීම සඳහා ආරක්ෂකංශ මැදිහත්වීමෙන් එම කටයුතු සිදු කෙරුණක්. ගොතතු විද්‍යාලයේ දී එන්නත් කරන වැඩ සටහන ක්‍රියාත්මක කරුණු අතර, එක් දහස් එකසි දෙෙනෙකුට පමණ මෙහිදී එන්නත් ලබා දුන්න, මහජනෞඛ්‍යරක්ෂක කරුන් ෘතිය ක්‍රාමාර්ගක ටෙළම සිටින බැවි, එන්නත් කරනේ සිදු කළේ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය වි්‍යායතනී හද නිලද හරින් වින්, ගුවන්හමදාවේ සහ පොලිසිය සහයෙද ඊට ලැබී තිබුණ. මේ අතර කඩවත කිරල්ලවල මධදිමහ විද්‍යාලයේදී ජේෂ්ට පරවැශයන් සඳහා එන්නත් කරනය සිදු කරුණා. මහර සෞඛ්‍ය වෛද්‍යනල හරරි කාර්යාලේ වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලය. එන්නත් කරනකට යුතු සිදු කළා රාටතුල පවතින විදේශමුදල් සංචිත ආරක්ෂා කරගනීම සඳහා ශ්‍රීලංකා මහබැංකුව නව නියමයන් නිකුත් කරලා තියෙනවා. ඒ සිට ආරම්භ වන මා සහයක කාලසීම අව සඳහායි මේ නියර්මයන් අදහල වන්නේ නව නියමයන්ට අනුව මෙරට සිට විදේශයන් වෙත පුද්ගලයන් හර හා විදේශමුදල් ගලායාම අංශ ගණනාවක් කොස්සේ සීම කර තිබෙනවා. රට තුළ පවතින විදේශ මුදල් සංචිතමට්ටම ආරක්ෂාකරගනීම මෙහි ප්‍රමුඛ අරමුණක්. විනිමයා අනුපාතයට ඇති පීඩනය එමගින් අවමුකොට රටේ මූල්‍ය පද්ධතිය ස්ථාවරව පාත්වාගෙනයාමටද, නවනියමයන් වැදගත්තු නඇති බව මහැක්කවේ විශ්වාසයි. විගාමිකන්ගේ සංක්‍රමික දීමනාවහරහා විදේශන් වෙත මුදල් යවීමද සීමවන් ගරනාවකට යටත් කරන බව. ඊ නිකුත් කරනූ අති විශේෂ ගැසත්නවේදනී සඳහන්. වෙනත් රටක තාවකාලික නනිවාසික වවිසා ඇයටත, ශවලංකව හැරයාමට අදහස් කරන පුදගලයකුයිනුවෙන් නිකුත්ල හැකි, විදේශ විනිමේ ප්‍රමාණේද සීමමාකර තිබෙනවා. මුදල් අමාත්‍යවරයාලෙස ආග්‍රමාත්‍ය මහිදරජ පක්ෂ හතා මෙම නියමයන් නිකුත්ර ඇති, මහැංකු මුදල් මණඩලේ නිර්දේශය සහ කැබිණට් මණඩලේ අනුමැතියද ඇතිවායි. ඹොටස් හමාරුව කොළොඹ වරය නගරායතනේ සමක අවබෝධතා ගිවිසුකට අද අත් සන්තැබවා. ඒ කොළඹ වරා නගරේ තුළ කලාපීය පිගත් මූල්්‍යය හෝමාරුමත් දෙස්ථානක් ඇතකිරීමේ අරමුණ ඇතිබ. කොළඹ වරා නගරේ තුළ ජාතන්තර බහු විනිමේ හූමාරුවක් ඇතිකිරීමේ සාමහූයක අරමුණද සහිතවයි මෙම අවබෝධතා ගිවිසුමටත්සන් තැබුණේ මෙම හුවමාරුව කලාපිය හා ගෝලිය ආයෝජකින් සඳහා නවදොරටක්ද වනවා. ැට ප්‍රාක්්න වලඳපල වදුරටත් සංවර්ධනය කිරීම සඳහ. අටයුතු කිරීමට කොළඹ කොටස් හෝමාරුව කොළඹ රායනකර ආයිතනය සමග, අවබෝධතා ගියවසුමට අත්සන් කිරීම පළමු පියවර ැබීම සතුරක් බවයි. ඔොළඹ කොටස් හෝමාරුවය සමහපති, දුමිත් ප්‍රනාාන්දු මහතා ප්‍රකාශ කළේ. ල් රජපක්ෂ මහත්මයා පර්ලිමින්තුවට පැමණිටව කියලා මෙ වනි විට පක්ෂ විපක්ෂ බොහෝ පිරිසතර කතා බහක් ඇති වෙලා තියනවා. අදත් පාර්ශවකිහිපයක්ත් බැසිල් රාජපක්ෂ මහත්මයාගේ පාර්ලිමින්තු ගමන කැන මෙලෙස්සාද හස් පල කළා මේ ආණ්ඩුව මෙහෙවන ප්‍රධාන බලකාය පුරුක කෙනක් තමයි බැසිල් රාජපක්ෂ මහතයකයන් තුමා ජනාරීපති කාරය සාධක තුනක සභාප තිවරේ ඒ තුම මේ පාලිමේ ටාවයි ගේ මුක්ත් වන්නේ සිල්ක ෑන්ස් ලටික් න්නවනෝක තුල. ඉතිගේ බැසිල්ග කගන්නාමට ඕමන ලා තිබෙනවා බැල්රජ පක්ෂමත්වය පාර්ලිමේතට නල්ල හ මේක තුළ ස්ථාවර කර ඇැ ඇමතික් ගන්නවා කියන්නේ වක්ෂර ල ප්‍රශයේ ල් පක්ෂ ේනි ප ගහට ඇමති මක්ර තුම ල්ල කටතුරකොට. ඒෙනස අපට පේරටේ ජන තාවට බලගන්න පුලුව පක්ෂය ගේවා තුම යනට මත් ඒකටයු කොනු කියලා ඉතිම් බලාලවෙන්ට බෑන අමතිිවරේගේ බලතලයි පර්ලිමේ ොට ව ම හ ව ට තු ගන්න. නට ත පස ද ල ක්තියක් වටවා ැසිල් රජපක්ෂ මැන්තුවාගේ මේ පාලිමිින්තු ගමන එතුමාන්ට බෑගවත් එහැම්වේලි මාරතනා කරන්න එතුමට පාලි පින්තුව ල්ලා අතිකරු ජනාතිවත්තුවට අගමත්තුවන්ට ඒයගේ මේ රජ සේලු දෙනට ැබිනැටකට සක්තියක් වෙන්න. මජික්කකක් කරලා මේක කනපිට ගහන්න. එහෙම ගහන්න පුළුවන් කියන සහතිකේ ඒකල්න්ගේ පාලිමේන්තු කණඩාෑමට දීලා. හෙමනම් උදේ ගම්මන් පිළ මහත්තයාවත් ශේප් කරගෙන තෙල්මිල අඩු කරන්න පුළුවන් කියලා. ඒ තියන් න්නවානම් බලමු ොකද වෙන්න කියලා. පක්ෂයක් හදල තාමත් කෙටිකාලයක් ඇතුළට මේ රටේ රාජ්‍ය බලය ලාගත් නේ ප්‍රධාන පක්ෂ දෙක තිය දිරාජ බලය ලබාගන්න තරම් ඔහුගේ සංවිධානශක්තිය සක්තිමත් බව ඔහු පෙන්වා. ඔහු පක්ෂය කළමනාකරිතය විරයිකන්න නමුත් ඔහු හොඳ කළමනකරුවේ. එනිසාද මේ රට හ අවශ්‍යයි. ජාත්‍යන්තර මධ්‍යවජාවාර්මකට සම්බන්ධ ශ්‍රී ලාංකන් තුන් දෙනෙකු ඉන්දියාවේ කේරල ප්‍රන්තියේදී. අත්තරගடගෙනතිබෙනවා.ඉ ත්‍රස්්ව විනෝති බලකායිසිදු කළ මෙිහවුමකද මෙම පුදගින් අත්තරංගடගෙනතිබෙන්නේ කේල්ල ප්‍රාන්තේ අංගමාලී ප්‍රදේශයේදී. වි්‍යාජ හැඳනුම් පත්භාවිතකරමින් ඕුන්නෙහි රැඳී සිට ඇති බවයි ඉන්දිය මාධ්‍ය පවසන්නේ. කෙරලිය සිදූ අප්‍රාධ රැසකටම මෙම පුද්ගලින්ති දෙනා සම්බන්ධ බවටද තොරතුු හෙලවීතිබෙනවා. ඒවාවශ්‍යතාවය මත වහාභ ක්‍රියත්මක වන පරිදිී, පොලිසේ ජේෂ්ට් නිලදහරීන් අට දෙනකට ස්ථානවාරුවීම් ලබාදී තිබෙනවා. උතුර මැද ල හ ේෂ් ියෝජ පොලස්පති තනතුර සිට නන්දන මුණනසිංහමහ, ේෂ් ියෝජ පොලස්පති පරිාලන තනතුර සඳහ පත් කරතිබෙනවා ජේෂ් නියෝජ පොලිස්පති ජිත්‍රහණන හතා පත් කරඇතේ ේෂ් ියෝජ පොලිපති අපරාධහරතවා හන ලෙසයි. ොලස්පති පරදහ රත වාහන නතුරෙසි ේ් ියෝ ොලස්පති එල්ෙ පති ක හ, ේ් ියෝ ොලස්පති ්‍රජ ොිස්හ පරිසරික කලෙස පත් කරුණ. තුරු පලා හර ジェේ් ියෝ ොලස්පති න තුරෙසිට, IM ර්ම රත් මහ ේ් ියෝ ොලස්පති යින් ප ලා හ වැඩබලන ේෂ් ියෝ ොලස්පති උතුර ැද පලාතලෙස පත්කරැති වයි, ොලිස් ලස්ථාන සඳහන් කරන්නේ. buyers ලස්පති ලත් මහ උතුර ප හ ジェ ිය ො ස්ප ෙස ත් රුණ. ේ් ියෝ ස්පති ොි ක්ක මහ ක පලතු හර ジェේ් ියෝ ොිස්පති ලෙස සහ වැඩ බල ේ් ියෝ ොලස්පති පලා ලෙස පත් කකරතිබෙනවා. ේ් නියෝජ පොලිපති MDල් දමින්ද මහතා පත් කර ඇතේ දකුණු පාලත බහර ේෂ් නියෝජච පොලිස්පති ලෙසයි. මඩ කල පොදිසාාව බාර නියෝච පොලස්පති නතුරෙසිරි ියෝජ පොලිපති GA විචසේන මහතා අනුරාධපුරදිසාාව බහර නියෝච්ච පොලස්පති ලෙපත් කරතිබෙනවා. කොවිD වසගතයෙන් පිඩාවට පත් රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය වෛද්‍ය ෝපරන තුොගේයක් අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතාවෙත පෙරණබුණ. මුස්ලිම් ආධහර ශ්‍ර ලංකා තනයයි මෙම පරිත්‍යයාගේ සිදු කළේ. වැඩිහිටියන් සහ ළමයින් සහ භහිත හැකි වෙන්ටිලේ ඇතුු රුපියල්මිියන තිහකට වැඩි වටිනාකම කින්යුත් වද්‍යපරන තොගැට ඇතුළත් ඇමරිකා එක් ජනපදේ ඇමරිකිය සහ එක්ත් රාජධාන මුස්ලිම් ආහරමධ්‍යථානය සහයෝගීතාවෙන් මෙම පරිත්‍යාග සිදුකර තිබෙනවා මුස්ලිම් ආධහර ශ්‍ර ලංකා වැඩසට හන මෙරට ආරම්භකිරුණේ දෙදහස් පහ වසරේද. ස්සබවේ රොන්මටයි වත්කිරීමේ කටයුතු තාවකාලිකව නතරකිරීම සම්බාධයෙන්, ප්‍රදේශයේ ගොවිජනතාව විරෝධය පල කරනවා. තිස්සමහராම බැහි රொண்பඩடிි වත්කිරීමේ வி්‍යප්‍රතියක් පසුගියதா ආரம்ம்ப කර ඒ. சீන සමක මක් ස දේශව සමකමක්ක බදවයි. තිස්සවවැ පහිටි ප්‍රදේශවය තිස්සමහාරම පුරාවිතා බල ප්‍රදේශයට අයත්ව තිබීම හේතුවෙන්. புරාවිත්‍යா දෙ பார்த்துமேතු ්‍යවසரேக்கින් தொடறව, ரொண்மடி වත්කිීමසිது කිීම සබන්ந்தேன். ගැඩலு කාරී ත්වයක් මතු වුණ. එ என்னම சீනහமுදා நிலைந்துට சமான நிலந்துමக்கින් යுක්த்தව வி්‍යயாප්‍රதேය සේவக்கෙන් கடிவுතුකිීම සබන්ந்தந்த. ොහෝ පார்ෂව ප්‍රශ්න කලා. ්‍රවි්‍යා ප ර් මේතු ්‍යවසරයක් ලබා කනිමා නිර්යවීම හේතුවෙන්, මෙ වන විට ව්‍යාපෘතිය කටයුතු නතර කරතිබෙනවා. යාත්‍රමග නතරකිරීම හතුවෙන් ගුවිජනතාව දැඩිය අසරතාවට පත්වෙති අතර ඊට විරෝතිය පල කිරීමට ඔවුන් මිලසපියවරකත්තා. නතර ට පන්න රටේ යන පත්ේ ආරක්ක හේතුන් මත ෞක්‍ය හේතුන් මත පිුික් කේ. අයතු ගගේ ඉල් ර හරල දෙන්න බලධාරන්ට කියන්න. අති අසක ජරාතුමාට අේ හවාබත්තුමාන ලියම කියියන්නේ අ අස ජඩාතුමට කියන්න මේ හරදන්නෙගල් වාරිමමාගගේ අමැත්තුමාට කියන්න. ගොවිජතාවගේ ඉල්ලිමක් එකතම මේ බව රොන් වඩියවත් රීමට කටයුතු සූදදානම්රේ දීරකාරයත්ේ තිබුණු ඉල්ලීමක් තම මේද ක්‍රියත්ම කරන්නන මේකද අපි සිදුරන්න ඇතටමයින බව හැරිීමක් මේ වැවට අලුතනක තු ලාති රොන් ඩට දරන්න කටයුතු කරල දෙන්න තව කලිකව මේ අපතේ නතර කල න පපුාහිදධ දෙ පර්ත්මව ඉල්ලිීමයික් නවතත් මේ අපි ආරම්භකිරීමට මම මේ සන්දේශයසාමය ගවිජනතාවගේ ඉල්ලීම අපේ වාරිමාර්ග අධ්‍යක්ෂතුමා දක්සක් ජනරල්තුමාට ාර්ධන කටයුතු. යුගන්ති කාභනිික පොහර භාවිතය වඩාත් ක්‍රමවත් කරන්න සහයවීමට, එක්සත් ජාතින්ගේ ලෝක ආහාරහා ෘෂ්කර්ම සංවිධානයක් කැමැත්ත පල කරලා තියෙනවා. එම සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත විමලේන්ද්‍ර ශරන් මහතා අමාත්‍ය දිනේශ ගුණුවර්ද මහතා හමුණුව අවස්ථාවේද මේ බව ප්‍රකාශ්ට කරුණා. ඒගේ මරුණය කාබික පොහොර යොදාකිනීම සඳහා රචයකත් තේරුණයට ගොවිචනතාවකින් මේ වන විටත් ඉහල්ල ප්‍රතිචාර අකන්්ඩවලබමින් පවතිනවා. අන්ෝත ප්‍රදෙස්්‍රික්කේ කාබනික පහර නිෂ්පාධනාකාරතෙස් පහක් එදිකිරීමේ වැඩසරහණ ඇර්තේ ඒ සඳහාකාටගස් ඉගලිය සහ හොරඋපතානයන ප්‍රදේශවල ඉඩම් වෙන් කිරීම අමාතස්සෙම් චන්ද්‍රුසයන බහතාගේ ප්‍රධානත් වවැනිස දු කෙරුණ. බනික පහොර ොදාදගනමින්, කෘෂිකර්මාන්තය නනිරත ගොවි ජනතාව හමූ අමාතවරයා ඔුන් සමඟ වගා කටයුතු සම්පන්ධයෙන් සාකච්ඡා කලා. මාකන්දුර තිරසර කුෂිකරම පඩේශන හ සංවර්ධන මධ්‍යස්ථාන අර්තේ ක්‍රියයක්ක්්මකවද කොම්පෝස්් ෂ්පානංකනේටයුතු නිරක්ෂණය සඳහ කුෂිකරම මාත්‍යශලේකම් උදිත් ජයිසිංග මහතා සහභාකේ වනා. නව තාක්ෂණය දෙක් කරමින් මෙම මධ්‍යස්ථානයේ වැඩදිුණ කන්න බවයි ඒම හතා ප්‍රකාශ කළේ. කසල උපයෝගී කරගනිමින් කාබික පහොර නිෂ්පාධනය කිරීමේ ව්‍යාපෘතියක් මරිකම ප්‍රාදේශය සභව ආරම්භ කරතිබෙනවා. දිනකට කස මටික්ටොන් පහක් පමණ යොදාගනමින් සකස් කරෙන කාබනිික පහෝඩ සඳහා මේ වන විටත් ඉහළ ඉල්ලුමක් පවතිනවා. තාක්ෂණික සහය ලැබුණහොත් මේ තවත් වර්ධනය කළ හැකි බව, මරිකම ප්‍රදේශය සභවය සහපති සරත් නන්ද සිරි මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයක් පැස්වන කසල යොදා කනමින්, කාබනිික පෝර නිෂ්පාධනය කිරීම වැඩපිළිවෙලක්, මහනුවර මහනාකර සභාව ආරම්භ කරතිබෙනවා. තේක්කවත්ත ප්‍රදේශය පවත්වාගෙන යන මෙම කාබනික පෝර නිපදවීමේ මධ්‍යස්ථානේ ධාරිතාව ඉහල නැන්වීමේ හැක්‍යාවස්වා පැලීමේ නිරීක්ෂණ චරිකාාවකට මධ්‍යම් පළත් ආඩුකාර ලිතිව ගමකීමමහතා එෙක් වනා. මහවැලි කලාප ගෝෞබිම් සඳහා කාබනිික පෝර නි්පාදන වැඩසරහාන, වැලිව ප්‍රදේශය කේන්ත්‍රයකර ගනමින් ආරම්භෙරුණා. රජා ත රිපාල ගම්ලත් හතාගේ ප්‍රධානත් වෙනයි එම කටයුතුසසි දුකරුණේ මේේතුලින් මට්‍රික්ටන් ලක්ෂ හතක කාබික පහොට අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමට අභේක්ෂා කරෙනවා. . යුගන්තී දේශපාලනය කියන්නේ නිරන්තරෙන් වෙනස් වනාවගේ මොහතන් ොහොත උු සුම් වන ශේත්‍රයා. අහවරන තිරෙන් පේනදට වැඩිය තිරෙන් ඇතුලතදේ හරිම්බරස්වත්. අන්නේ තියෙ පිටිපස තියන දේශපාලන ොරතුර අද පට ෆෝම් තුලින්. ෞගේ සති දේश पाने लोක සිද्धවෙ चතවත් देව प्ලටफම එක के නොබට කියන්න අපි අදත් සදාන වික් හස්මත් දෙන්න වික්ෂනායකතුමා දසල එක තුළ යින් අනිශ ඒවගේමතමයි धुනිकाගේ සथය ජනාතිीපිති තුමා जा ති ඇමතුවනේ එත් එකගේ සති හරිම උන්න සුම් සතයක් බවට පත් වना තිशा ජනාतिපතුමයි කතාාවේ අන්ර්ගතය කොහමවුනත් පස හෙමත් තම් බැग्राउන්් එක ගැනම් ගොඩක් යිට ප්‍රශ්නයක් ක වුණ ම දෙම නදිදතුමයි කටාව තෙලිකා ස්ටරෙලා විනාඩි දහයක් ඇදී පක්ෂ මන්තිවර එකතු නාලු. ඒ සූම එක ෙල්මිල් පියල් හැට නොවයකින් වැඩිරලා ජනාධිපදතුමා විඩ හට නොයක්ම කතාරලා මේ විදිට කතාාවරම්භ කරේ හරීන් මන්ත්‍රීතුමා. ජාතිය අමති මේ කතාාවෙන් පෙවුණේ ආඩුවෙන් නොහැකයව තරයි කියලා විපක්ෂනායක සචිත් ප්‍රේමදා සමහත්ම කතාවට එකතු න. හර්ස ිල්වාරන්දි මදතු මන්ඩාර මනුෂ්‍ය ගයන්ත බොඩක් මතතිවර වෙල එක ල කතීම. මට ක්ෂ ක ්‍ර හතේක තීර කට වෙලා මන්ත්‍රීවරන්ට උප දෙසක් දුන්නල. එතමයි නිසා නාධිපතිතුමාගේ චාති ඇමතිීමේ කතාාවතියෙන බොරු කතාතිික ජනගත කරන්න කියලා. ඒ උප දෙසත් එක් තමයි හදිසිසූ මීටිනක ඉවර වෙලා තියඒගේ කොවි ර්ද න ිටවේ සාකචచ ක්තිබ ග ත ො නා ති තුමා සාකචచාව පටం ගත් ල. මැති ති ර සෞ සා ච ලා හිටිය. සා ැති තු එතනද ෝද කරල යන සෞඛ්‍ය ංශවලට ඒ ත් කරන වැඩ පිළිවෙ ගැ . න්ත්‍ර ර හි ෙ ල කිය නවා හට ෙන් ඩ අ යට එන්නත් දෙන්න. අවශ්‍ය නම් ප්‍රවාහන පහස ක දෙන්න කියලා. යා න්දෙට මනිස්ස අදීන්නේ වාහන දෑල දිර කරන ළ න තු හ මයි කිය .. ගගේ සතේ පරිි ඇග ෝාරගෙන ජනාති පරිතුමාව බුණගහෙන්න්නාවලු බෝධගම චන්දම සෝමීන් වහසේ ජනතාවට ඕන කරන කොවිත් සෞඛ්‍ය ආධාර තමයි උන්වහන්සේ ගෙනත්තියෙන්නේ. ප්‍රට රටවල්වල පරිත්‍යාග ශිලි හිතවතුන් තමයි මේ ආධාර එව. හැබැයි මේ ආධර රට ගේත්තිී ඒපෝට්ටකින් වගේම කස්්ටමෙනුත් තික කරදර වෙනවා උන්හන්සේ ජනතිිපත්තුම දනුවත් කලා. වෙලාවෙම නාාතිපතිතුමා ේගුවට සහදාාර නිරධහරීන්ට කතා කරන කිව්වලු මේ වගේ ආධරගන පුළුවන් විදි මත්රට පිළ වෙල ක්මනින්ම සකස් කරන්න ින්. හ ලොත් ක් ඩ ක් ලන්න ලුවන් උප කරන එත හිටපුන ලධාරීෙක් නාාධපතිතුමාට පෙන්වල. ේ න් වලින් වච්ච කරන්න ළ න්ද තිදිවිත්තු නිල රග හවල නිශ. එඒලාවෙම එනි ධහරය ජනනාධිපතිතුවන්න්නු පරක්ෂා කරල කිවල ඔබතුන්ගේ සේරම දවල් සාමාන්්‍යයි එ වගේම බතුමන්ගේ හදගැස්මත් තාම තරුණයි කියල. ම ක් ජතකක්ෂ ෘත්ාධකර මන්ඩ තේරනෙකට අනුව හරි නනි ිකමසිංහ හතේ අන්තිමට පාලිම තුවාන කහොම මේ මන්ත්‍රීදුරයට එන්නේ රනිල් වික්‍රම සිංහම තමයි කියලා සමග ජනබලවෙගින් අන්තිවරුණා මට කලින්ම අනරන්ග ල තිබ. එතුම පාරලමේන්තුාවට පස්සේ පක්ෂ ක්‍රයාකාරි රැස්සේ මක්තිබුණාව ජිරාබේවර්දන හත්මගේ ගෙදර. අපි පක්ෂ වතා පක්ෂකයෙන් එකතු කරගන්න ඕන ඒ වගේම අපේ මතට පිටින්ගේපු අයවත් අපි කොහොමහරිරයතු කරගන්න ඕනිේ කට්ියයක් මෙහමකිව්වා. ගියයා අයෝනෑ එ අය අය ගන්න නම් පක්ෂි එක්ක හිට පොයටටරන්න ලොකු අසාදහරන්නයක් ඒේක තවත් කට්ටයක් එහෙම කියලලා මේ විදිහට මත දෙක් කරටර ගැටත්දී රනිල් වික්‍රම සිංහ මහත්මයා එත්තු මගේ මත ඉදිරිපත් කලා තියෙනවා. එක හිට පොයිට ගමේ වගකීම් පවරන්න ඕනේ. දෙවනිය තමයි ගිහින් ආපවායට පියවරක් ගන්න ඕනේ. තුන්වැනික තමයි කකුල් දෙක දෙපැත්ති තියන් ඉන්නය ගැන බඩි අවධහනයෙන් ඉන්න ඕනේ. කකුල් දෙක දෙපැත්ති තියාගෙන හිටියත් මෙයාලට අන්තිමට එන්න වෙන්නන්නේ ජMP එකටම තමයි. මේ එකක තමයික්ත්ජාක පක්ෂිම ගෙවෙන්න තියෙන දවස් සතිය තුරතුරගෙන. ලබන සතිය අපයනවා පලට ෆෝර්ම් අරගෙන. ගාල්ල නාක්‍යාදනය වතුයායේ දෙක්්දොල කොටසේ තනකොළ කපමින් සිට කාතාවකගේ පාදයක් තනකොළ කපන යන්ත්‍රේකට හසු ීමමත් සමඟ සිද වූ අධෙක රුදරවහනෙන් ඇය මිය ගොස් තිබෙනවා. මෙම කාන්තාව වතුයායි තනකොළ කපමින් සිටින අවස්ථාවයි අසල තනකොළ කපමින් සිටින වෙනත් අයකුගේ තනකොලයන්ත්‍රේක තලයා ගැලවී ඇගේ පාදී ගැටී තිබෙනවා. එම තලේද සමඟ ඇයරෝහල් ගතකිරුණුද. එවනටත් සිදුවතිබූ අධක රුදිරවහනේ හේත්ව, ඇය මියගොස් සිටි බවටයි සඳහන් වනේ. මෙම අනතරින් මිය ගේ තිස් දෙහැවරදි දෙදරුමවක් . ර්‍රාත්‍රීපුවත් අවසන් මලකට විපරමීශේෂන්ගේ බලාපොරොත්තුවන්න. ඔබට සුබරාත්‍රයයක් න්. මොනදකින් හරි අපිට රෙකෝඩ් එකක් තියන්න පුළුවන්නම්? ඒක අපිට ලොකු ආතල් එකක් වෙන වැඩක්. හැබැයි අපි දන්න කියන කාලෙන්දලා අහලා තියෙන්නේ රෙකෝඩ් කියන්නේ දින නේ වටයි. අපේ ක්‍රිකට් පටන්ගත්ත කාලේන්දලා අපි හොඳම රකෝඩ් එක දැක්කේ එක්දත් නමසිය අනුහයේද. ඒ අපේ කැප්ටන්කූල් අර්ජන රනතුග ලෝකටම ගහල අපේ කොල්ලොත්තෙක්ක වල්ට කප් එක දින පු රකෝඩ් එක. එදා මුළු රටම පුදුම විදිහට සන්තෝසව වනා. රතින්යත්පත් වනාා. මිනිස්සු නින්දක් නැතුව වල්කප් එකේ අන්තිම මැච්චක බලලා හුරේ දැම් මේ ට්‍රිකට් ගැන දැනගෙනත් නෙවෙයි. රටදිනපු නිසයි. පෙරේදත් අපි ක්‍රිට්වලින් රෙකෝඩ් එකක් තිබා හැබැයි රතිං්ඥගහන්නවත් අත්පුඩිගහන්නවත් විසිල් ගහන්නවත් අපිට නිනව්වක් නෑ. මොකද ඒක අන්ත පරාජයේ රකෝඩ් එක. දිගින් දිගටම දිනපු අපි දිගින් දිගටම පරාජේ වෙලා. පෙේදා එංගලන්ත එක්දින රගාවලියේ දෙවැනි මැච්චකනුත් පරදිලා ජාත්‍යන්තර එක්දින තරග වැඩිම ගරනක් පරදිච්ච රටවල් වලින් අපි එකට ඇවිල්ලඉන්නවා. නම්බුවක් කිය සතුරු වෙන්න බෑ අඩන්න ඕනේ දුකක් විතරයිතියෙන්නේ. අපි මෙහෙමහිටපු ටීම් එකක් නෙවෙයි. අනුහයින් පස්සේ අපේ කොල්ලො ග්‍රෞウンන්් එකට එනකොට අනිත් තීම්මල කකුල් වෙවලන සයිස්්‍ය එකක් තිබ. කැප්ටන් කූල් අර්ජුනත් එක් ටීම් එක ග්‍රෞන්් එකට බැහලා එක පැත්තකින් චමින්දවාස. අනි පැත්තෙන් මුොත් අයියා විකට් එකෙන් විකට්ට එක ගනිද්දිී අනි ටීම් තක්කොමුක් වෙලා හිටිය සනතුයි කළුයි ඇවිල්ලා ගහන ගැහිල්ලට ලෝකම හොල්මංඟුණ. ඒ ඔක්කොමත් එක්ක ටීම්ම කැතුලේ පුදුම සහයෝගයක් තිබ්බා. සහෝදරකමක් තිබ්බා. නායකේ කැටියට අර්ජන ඒක හැදවා. අර්නගේ අද දේශපාලනය ගැෙන අපි කතා කරන්නයන්නේනේ. හැබැයි! ට්‍රිකට් කැප්ටන් අර්ුන ගැන වෙන දටත් වැඩිය අද වටනාකමක් ඇවිල්ලා තියෙනවා. අද අපේ ක්‍රිකට් වලපල්ලටම ගිහිල්ලා. හතර ගාතයෙන් ඇදවට්ට ලයිවරයි. කවුරු කොහොම මොනවිදියට කි්ත් ඒකට වග කිය ඕනේ ක්‍රිට් ගහනුන් දෙලාටත් වැඩිය ට්‍රිකට් පාලනය කරනුන් දලා. ක්‍රිකට් පාලික සභහවක් කියල තිබ්බ එක සූදු පොලක් කරපු උදවිය. මේකට වග කියන්න ඕනේ. රට වෙනුවෙන් සෙල්ලම් කරපු අපේ උන්දලා සල්ලි වෙනුවෙන් සෙල්ලම් කරනතත්ත්වට ඇදලදැම් මේේ වෙනින් කවුරුවත් නෙවෙයි ප්‍රිකට් බලධාරීන්මයි. ඒනිසා අපි වගකීමෙන්ම කියනවා. ක්‍රිකට් විනාශේමුල වෙන කවරුත් නෙයි, ්‍රිට් බලධාරීන් කියලා, දැංඉතින් මළගම සිද්ධ වෙලායිවරයි. පාන්සකුලිදීල බලාන්න හරි ආදාහනය කරන්න හරි විතරයි යෙන්නේෙ. හැබැයි පුංචි ඉඩක් තියෙනවා තාම නාඩිය වැටනවා කියලා තියරෙනවා. අන්න ඒ වැටෙන නාඩිය හුස්මක් කරලා? අපේ ක්‍රිට්වල්ට ජීවිවෙන්න්න පුළුවන්න්නම්. ක්‍රිකට් ආගමක් විදිහට අදහන අපේ ක්‍රීඩාලෝලින්ට ලොකුම ලොකු සහනයක් වේවිී. මුලින් හදන්න ඕනේ ක්‍රිකට්වලල්ට කලින් ක්‍රිට් විනය අර්ජන කිව්ව විදිහටම කනට ගහල හරි ක්‍රිට්වල විනයහදන්න ඕන කාලි දැ ඇවිල්ල තියෙන්නේ. අපිට මතක් වෙන්නේත් බුදුරජාණන් වහන්සේ විනේගෙන දේශනා කරපු මෙන්න මේ වදන. විනයෝ නාම ශාසනස්ස අයෝ ඒ කියන්නේ විනය ශාසනයේ ආයුෂයි කියන එක. ක්‍රිකට්වල්ටත් අපිට කියන්න තිනෙච්චරයි. මෙහම ගියොත් ්‍රිකට් තරක් නෙයි ලපල්ලට යන්නේ අපේ රටේ ක්‍රීතිනාමයත් වල පල්ලටමයනවා. එහෙම නොවෙන්න ක්‍රකට් බලධහරින් විතරක් නෙවෙයි ක්‍රීඩාවට වග කියන්න ඕන සියලු බලධහරීන් වහම ක්‍රියාත්මක වෙන්නම ඕනේ තර්ක විතර්ක ගොඩක් තියෙන පුළුවන්. අපේ ක්‍රිකට් වල්ට අන්තවාදී ආගම්වාදීන් රිංගල කියලා චෝදනාව කුත්තියෙනවා. තමන්ට හිතවත් අයට විතරක් බලධහරින් තැනදෙනවා කියල චෝදනාවක් තියනවා බිඳු පිට බින්දුවට ගියත්? කුසල්ලට කාගේ ෝ කුසලක් පලදන කියලා හොඳටම තේරෙනවා. සුදුස්සාට සුදුස තැන දීලා ක්‍රිකට් ක්‍රිකට් විදියට ගහනව නම් මේනස් පැත්තිිය අපිට වෙන්නේනේ දැන්න අපේ කොච්චර පල්ි හට වැටල්ලද කියල දෙෙන්නේ අපේ ටීම් එකත් එක්ක මැච් ගහන්න ඉන්දාව එවන්නේ දෙවෙනි පෙළ. අපි ඇෆගනිස්ානයටත් වැඩිය පහළ වැටලා. බින්දුවට දාලා කොහො තිබ ශ්‍රීලංකා ක්‍රිකට්ද මේ දැන්ඉතිං ඉවසවා හොඳටම ඇති. ක්‍රිකට් ගැන කතා කරන්න අපිට අයිතියක් තියෙනවා මොකද ්‍රිට් අපේ රටේ ආගමක් වෙලායිවයි නිසා ක්‍රිකට් බලදරයිනි තරුණ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතානෙන දැන් හොඳම වෙලාවයි. ක්‍රිකට් හදන්න ඊට කලින් ක්‍රිකට්වල විනේ හදාගන්න එහම නෝවනොත් ඉන්දියාව ක්‍රඩාලෝලිින්ගේ තත්වේට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ෝලිනුත් පත්වන තත්වය වැඩිය ඇතක නොවෙන ඇති. දැන්ගඉතිං අපිට කියන්න තියන්නේත් ක්‍රිකට් සංගායනාවක් කරන්න හොඳම කාලය උදා වෙලා තියෙනවා කියන එකයි. විප්‍රම පිටපත සුදර්මන් රදලිය ගොඩගේ.